समन्था चक्रवालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स श्रद्धावंत सत्पुरुष पिंगतुनी अद दवसे අපි හැමදෙනාම ශ්‍රී FM ගුවන්විදුලි නාලිකා වටා එක්කාසුනේ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණ ටිකක් ශ්‍රවණය කරන්න අපි හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණේ ධර්ම දේශනාමේ පින බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයාණන් වහන්සේ නිවේසනසේ පමන වල වදාළ උතුම් මමා මහ නිවන් පිණසම हेतु आसना वेवा किन पार्थना वें धर्माश्रमणे सिद्ध करगानिमो पिंगतुनी अपि ये सत्य में पिंगतुन ट मता कराने दोना सुद्धोदन महाराज्जुरो तमागे प्रिय पुत्र सिद्धार्थ गौतम सांतनायक बुदुरजानन वहांसे देख गान प्रधान अमात्योरु दह दिने पिरिस दहस बगें पिरिवरला තථාගතයන් වහන්සේ සම්මුඛ වෙන්නේ වේළවනාරාමේට පිටමං කරන්න දුනා පිටත් කරන්න දුනා ඒ හැමදෙනාම අරිහත්ත්වේ සාස්සත් කරගත්තා නමුත් අවසානයේ විඋදායි කියන ස්වාමීන් වහන්සේ පමණයි ඒ රජුරංගේ මෙහෙවර මනාව ඉෂ්ට සිද්ධ කරන්න දුනේ ඉතේ දා දවසේ ගාත 60කින් තථාගතයන් වහන්සේට තමාගේ උපංගම තමාගේ රාජ්‍ය ගැන වර්ණනා සිදු කරද්දී බුදුරජාණන් වහන්සේ මෙඋදායි කියන ස්වාමින් වහන්සේටම දැනුම් දුන්නා ඔබම මහා සංඝරත්නය රැස් කරන්න. ඉතින් මේකට සරුවත් මහරහතන් වහන්සේ එක්කාසුනේ නැ මුගලන් මහරහතන් වහන්සේ එක්කාසුනේ නැ අඟු මගද දෙරට වාසී භික්ෂූන් වහන්සේ දහදහසකුත් එවැගේම කපිල වස්තුපුරේ පැමිණිච්ච ඒ සමාගම දසදහසකුත් කියන මේ 20000ක් පමණ සංඝ පිරිස මේ බුදු පෙරහැරට තථාගතයන් වහන්සේ සමග එක්කාසු වෙන්න දුනා ඒක හරියට ලස්සනයි ඒ කියන්නේ ත්‍රිලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ රතු පාටට පිපිච්ච නිලුම් මල් වනයක් වගේ තථාගතයන් වහන්සේ වටාවට මේ තුන් සිවුර පෙරවගත්ත පාත්‍ර කරේ දරාගත් ගෝර තපස් සහිත මේ මහා රහතන් වහන්සේලා එක්කාසු වෙනවා අතිශයින් සුරක්ත භාවයට පත්වෙච්ච පාංශ කුල චීවර දරාගත් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක ගණ පිරිස තුලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන වාසය කිරීමත් සමග තථාගතයන් වහන්සේ දුරුතු මාසයේ මැදින් දින මාස දක්වාම මාස දෙකක් වාසය කරන්නේ දිච්ච මේ වේළුවනාරාමයේ අත්තරලා 20000ක් පමණ මහරහතන් වහන්සේ පිරිවරාගෙන කිඹුල් වත සිට රජගහ නගරය දක්වා තියෙන මේ 60 යොදුනක මාර්ගයේ දවසකට 1 යොදුනක් බැගින් දින 60කදී මේ ප්‍රදේශයට වැඩමවනවා කියන සිතවිල්ලෙන් වැඩමවන්නේ දුනා. ඉතින් ඒ සමගම මේ උදායි කියන මහරහතන් වහන්සේ ලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේ පිය මහරජුරෝ දැක ගන්න වඩිනවා කියන ආරංචියේ එරිදි බලෙන් ආකාශයෙන් වැදලා මේ සුද්ධෝදන මහරජුරාගේ රජමාලිගාවේ උඩ තට්ටුවේ නැත්නම් මේ ප්‍රසාදයේ රජුරාන්ට පිරෙන විදිහට වාසය කරන්න දුනා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පීතෘ ඨානාන්තරයේ හිමෝ තියෙන සුද්ධෝදන මහරජුරෝ මේ ස්වාමීන් වහන්සේ දැක්කා. ඒ දැක්කලා අඳුනගත්තා මේ මගේ අතීත ඇමතිවරයෙක් නේද
තථාගතයන් වහන්සේ එකදා ඉපදිච්ච කලුදායි කියන මේ ප්‍රධාන අමාත්‍යවරයා අද ඒ තමාගේ කෙස් දෙක අත්හැරලා අරිහත් දජා පෙරවගෙන බොහොම සංවරවනේදී ඉන්නේ තුලෝකාගුරු භාගතුන් වහන්සේ දැක්කා හා සමානව විශේෂයෙන් සතුටුව සිංහාසනයේ වඩා හිඳවලා තමාට පිළිල කරන්න යෙදිච්ච තමාට පිසින්න යෙදිච්ච නොඑක් රසයන්හි අන්තර්ගත රාජ භෝජනේ පාත්‍රේ පුරා පිළිගන්නන්න යෙදුණා. ඒ වෙලාවේ මිතරුන් වහන්සේ දනුන් දෙනා මම තුලෝකාගුරු භාගතුන් වහන්සේ කරා ගිහිල්ලා එතනදී වළඳන්නම් කියලා. ඒ වෙලාවේ විමසන්න යෙදුණා දැන් ඒ සාන්තනායක බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? මහරජුරුවනේ 20,000ක් පමණ මහරහතන් වහන්සේ පිරිවරාගෙන අපගේ ආරාධනාවෙන් මාර්ගයේ වැඩමවනවා කියලා දැනුම් දෙන්න යෙදුණා. ඉතින් මේ වචනේ ඇහෙනවා සමග සුද්ධෝදන මහරජුරුවන්ගේ හැම 99,000ක් රෝමියන් කීලයක් සෙදිකටු වගේ කෙලින් හිටගත් අතිශයින්ම සතුරට පත් වෙලා කඳුළු ඇස් දෙක දෙපැත්තෙන් වැක්කරෙන්න යෙදුණා. ඒ සතුට සිත් ඇති වෙච්ච මේ සුද්ධෝදන මහරජුරෝ ආරාධනාවක් කරන්න දුනා, එහෙමනම් කමන්නේ ඔබ වහන්සේ මේ දානේ මේ බත මේ ගෙදරම වළඳන්න. යම් දවසක අපගේ පුතා මේ නගරයට වඩිනවාද ඒ දවස දක්වාම මගෙන්ම මේ බත් ටික ඉතින් දන්නේ නැහැ කියන්න. මේ ලෝතර බුදුරජාණන් වහන්සේට මේ තථාගතයන් වහන්සේට මේ දාන ගෙනියන්න කියලා කියන්න දන්නේ නැහැ. ආගන්තුකයි මගේ පුතාට මගෙන්ම බත් ගෙනියන්න කියලා දනුන් දෙන්නේ තුනක්. ඉතින් ඒ විදිහට ආරාධනා කළත් තෙරුන් වහන්සේ දානේ වැළඳලා වුණාට පස්සේ පාත්‍රේ හොදලා අතිශයින්ම පිරිසුදු කරලා සුවඳ කුඩු වලින් ඒ පාත්‍රේ පිරිමැදලා විශේෂ ආහාරය සකස් කරන්න දුන. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ අතීතේ පෙර රජමාලිගාවේ වාසය කරද්දී අනුභව කරලා වළඳලා පුරුදු වෙච්ච අග්‍ර භෝජනේ අලුත් තුනක් මුළුල්ලේ සුවඳ අටුවක බහා තබමින් සුවඳ ඇල්සාලේ බත් තමයි නොයෙකුත් වෑංජන සහිතව තථාගතයන් වහන්සේ අතීතේ වළඳන්නේ දුනේ. ඉතින් මේ විදිහටම පාත්‍රේ පුරවලා දානේ පිළිගන්වලා ඉතින් මෙනෙහි කිරීමක් සත්‍ය ක්‍රියාවක සිදු කරන්නේ දුනා. තථාගතයන් වහන්සේ අපේ කෙරෙහි සෙනෙහවන්ත නම් ඒකාන්තේ මේ මගේම දරුවා නම් මගේම පුත්‍රයා නම් මේ මන් දෙන දානේ වළඳන්න අවශ්‍යයි, මගේම දානේ වැළඳිය යුතුයි කියලා මේ විදිහට අදිෂ්ඨාන කළා. ඒ තෙරුන් වහන්සේට පූජා කරන්න අත තබන්නේ දුනා, පාත්‍රය පිළිගන්නන්නේ දුනා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ උදායි ස්වාමීන් වහන්සේත් විශේෂ අදිෂ්ඨානයක් පවත්තන්නේ දුනා. මම මේ යන ගමන ආකාශයෙන් යන න්‍යාවත් එවැගේම පාත්‍රය තථාගතයන් වහන්සේට පූජා කරන ස්වභාවයත් තුලෝකාගුරු භාගතුන් වහන්සේ ඒ දානේ වළඳන විදිහ මේ රජුරවන්ට පේන්න කියලා අදිෂ්ඨාන කරලා ආකාශයේ සියලු ජනතාව බලා සිටියේදීම තමන් වහන්සේ 'ඉර්ධි බලයෙන් වැඩමවන්න යුතුනා. ඉතින් මේ ක්‍රමයෙන් තුලෝකාගුරු භාගතුන් වහන්සේගේ බඩින ස්වභාවය දවස දවස මියුදාය ස්වාමීන් වහන්සේ රජුරවන්ට දක්වන්නේ දුනා. දැන් නම් මෙච්චරක් වැඩම කරන්නේ දුනා. දැන් ජොදුම් 58යි තව වඩින්න තියෙන, දැන් 57යි 6යි මේ ආදී වශයෙන් ක්‍රමක්‍රමයෙන් තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ වඩින ස්වභාවය විශේෂයෙන් මේ විදියට හෙලිපෙහෙලි කරමින් දේශනා කරන්නේ දුනා. ඉතින් මේ දේශනාවත් සමග ඒ රජ කුලයේම අතිශයින් විප්‍රසාදයට ශාක්‍ය කුලයේම විශේෂයෙන් පැහැදීමට තථාගතයන් වහන්සේ කෙරෙහි අතිශයින්ම පැහැදීමට ලක් වුණා. ඒ පැහැදීම සමග බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුනා. ඒතදග්ගම් භික්ඛවේ මම ශාවකානා කුලප්‍රසාදකානං ජදිදං කලුදායි. නැත්තම් විශේෂ තානාන්තරයක් ලැබල දුන්නා. රජ කුලයේ පහදවන්න සමර්ථ වෙච්ච, කුලයන් පහදවන්න සමර්ථ වෙච්ච මේ භික්ෂුන් වහන්සේ දක්ෂතාවය නිසාම මහණෙනි මේ බුද්ධ ශාසනයෙහි කුල පහදවන්නන් කෙරෙහි අග්‍ර වූ ඨානාන්තරේ මේ කලුදායි භික්ෂුන් වහන්සේට උදායි ස්වාමීන් වහන්සේට හිමි වෙනවා කියලා විශේෂ ඨානාන්තරයක් මේ උදායි ස්වාමීන් වහන්සේට ලැබලා දුන්නා. ඒ වගේම දින 60කදී තථාගතයන්න් වහන්සේ
විසක් පුර පසළොස්වක පොහොය දවසේ මුල්වත් නුවරට වැඩමවන්න යෙදුණා. ඉතින් ඒ සමග 160,000ක් රජ කුලේ ශාක්‍ය දරුවෝ අපගේ නෑ උතුමාණන් වහන්සේ අපගේ ඥාතිවරය අද බලන්න ඕන හෙට බලන්න ඕන කියලා රැස්වී වාසය කරන්න යෙදුණා. ඉතින් මේ තථාගතයන්න් වහන්සේට වාසස්ථානයක් වශයෙන් කවර ප්‍රදේශයක්ද සුදුසු කියලා පරීක්ෂා කරද්දී නිග්‍රෝධ කියන ශාක්‍ය රජුරුවන්ගේ විශේෂ උයන රාම්‍ය ස්වභාවය දැකලා සනිටුහන් කරලා ඒ උයන විශේෂයෙන් සකස් කරන්න යෙදුණා. රාත්‍රී ස්ථාන, දිවා කාලයේ ගත කරන දිවා ස්ථාන, ඒ වගේම සක්මන් මළු විහාර කර්මාන්ත හැමදේම නිමා කරවලා තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේට පෙරගමන් කරන්න යෙදුණා. ඒ සියලු අලංකාරයෙන් හෙබි නැත්තන් සියලු අලංකාරයෙන් විභූෂණේ උන 16 හැවිරිදි සිට කුමාරවරු විශේෂ මංගල්‍ය ඇඳුමකින් සැරසවලා සුවඳ මල් දීලා 500 දෙනෙක් පළමු කොට තථාගතයන්න් වහන්සේගේ පෙරමගට යවන්න යෙදුණා. ඒ වගේම වර්ෂ අවුරුදු 12 පිහිටියා 12 හැවිරිදි සිටු කුමාරිකාවන් 500ක් සුවඳ පැන් කලවලින් නාවලා මානෙල් මල් පොකුරු වගේ හදලා තථාගතයන්න් වහන්සේ දකින්න පෙරමගට පිටත් කරන්න යෙදුණා. ඒ වගේම 500ක් ශාක්‍ය කුමාරවරු සුවඳ මල් කලඹවල් 500ක් දීලා මහා පෙරහැරින් තථාගතයන්න් වහන්සේ පිළිගන්න පිටත් කරන්න යෙදුණා. ඒ වගේම 500ක් ශාක්‍ය කුමාරිකාවන් නැවත විශේෂයෙන් සරසවලා පිටත් කරන්න යෙදුණා. මේ විදිහට පිරිස් 4ක් යවලා 5වෙනි පිරිස ලෙස 160,000ක් ශාක්‍ය රාජකුමාරවරු මහා පෙරහැරින් තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේට පුද දෙමින් නිග්‍රෝධ රාමයේම සුවඳ ක්‍රමේ වැඩමවන්න යෙදුණා. ඉතින් මේ වෙලාවේ සාන්තනායක බුදුරජාණන් වහන්සේ 20,000ක් පමණ මහරහතන් වහන්සේ පිරිවරාගෙන සවනක් රස විහිදුවමින් දෙලිහි වැඩවාසය කරන්න යෙදුණා. ඒ වෙලාවේ ශාක්‍ය රාජ සමාගම අධිකමාන්නි පිරිසක් ස්වභාවයෙන්ම ඒ මාන්නයෙන් උද්දල් වෙච්ච සිතින් සමන්වාගත ඒ හැමදෙනාම මෙනී කරන්න යෙදුණා. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ බුදු වුණා නම් තමයි, හැබැයි අපේ බාල මල්ලි නේද? ඒ වගේම මේ තථාගතයන්න් වහන්සේ වුණාට ඒ මගේ පුතෙක්නේ, මේ මගේ මුණුබුරෙක්නේ. ඉතින් මේ විදියට කල්පනා කරලා තමන්ගේ චූටි රාජකුමාරවරුන්ට දැනුම් දෙනවා රහසෙන්, දරුවනේ ඔබ අපට ඉදිරියෙන් සිටින්න, ඔබ ඍෂි ලෙස සිද්ධාර්ථයාණන් වහන්සේ වන්දනා කරන්න, ඔබට පිටිපස්සේ අපි හැමදෙනාම වන්දන විදියට වංචාවක් කරන්නම්. මුළු ජම්බුද්වීපේම හැම රජ කෙනෙක්ම මේ සිද්ධාර්ථයාණන් වහන්සේගේ දෙපා වඳිනවලු, දිව්‍යොත් වඳිනවලු, ඒ වගේම බ්‍රහ්මරාජයොත් වන්දනමාන කරනවලු. ඉතින් හැමදෙනාම ගරු කරද්දී, හැමදෙනාම වන්දන කරද්දී අපි වැඳ නැත්තම්, ඒ අපි වැඳ නැහැ කියන එක ආරංචිනෝතින් අපගේ ඥාතිවරයාට හොඳ නැහැ. ඒ නිසා කාටවත් මේ විස්තරේ කියන්න එපා. ඔයගොල්ලෝ වඳින්න, අපි තථාගතයන්න් වහන්සේ වන්දන විදියට පිටිපස්සෙන් අවසර නොදී ඉන්න විදියට ඉන්න. මේ දෙයට මේ වැඩිමහල් හැමදෙනාම සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේට බාල හැමදෙනාම පෙරටුව ගමන් කරවලා තමන් පස්සෙන් ආවා. ඉතින් ඒ වගේම සාන්තනායක බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්න දුනා. අතීතයේ තුලෝකාගුරු සාන්තනායක බුදුරජාණන් වහන්සේ මේ ඥාතීන් ඉදිරියේ හැසිරෙන්නේ දුනේ කොහොමද, ඒ ඥාතීන්ගේ වැඳුම් පිදුම් ලබා ගත්තේ කොහොමද කියලා මෙනෙහි කරන්න දුනා. ඒ මෙනෙහි කිරීම සමග අනාවරණ ඥාණයෙන් සමන්නාගත పూర్වේ ගති දැකීමේ නුවණින් සමන්නාගත සාන්තනායක බුදුරජාණන් වහන්සේ දැකගත්තා, දැනගත්තා ඒ අතීතේ සම්බුද්ධ සර්වච්ච රාජෝත්තමයන් වහන්සේගේ චාරිත්‍ර ධර්ම. ඒ චාරිත්‍ර ධර්ම නොරදවාම තමන් වහන්සේ පිළිගන්න අවශ්‍යයි, සිදු කරන්න අවශ්‍යයි කියලා හිතලා ඒ වෙලාවේ අනන්ත අප්‍රමාණ සර්වච්ඡන් වහන්සේලා කරා වූ චාරිත්‍ර අනුව තමන් වහන්සේ යමාමා ප්‍රාතිහාරයේ සිදු කරන්න උත්සාහවන්ත වුණා. තමන් වහන්සේ පීත කසින සමාපත්තියට සමවැදලා මුළු ඇඟින්ම කහපාටින් සමන්වාගත, රන්වන් පාටින් සමන්වාගත මහා බුදුරැස් විහිදුවන්න ගත්තා. ඒ බුදුරැස්
පියදවනා ස්වභාවය සමග නැත්නම් විදුලි ආලෝකයක් වගේ බුද්ධ ශරීරයේ පුරාවට විහිදමින් දස දහසක් සක්වල පුරාමට නැත්නම් 37 ලක්ෂ 10350ක් යුදුන් වට ඇති මේ සක්වල වටාවට දිවමින් මේ මුළු විශ්වයම අලංකාර කරන්න දුනා දස දහසක් ලෝක ධාතු පුරාමට එක අඟලක ප්‍රමාණයක් වූ ආවරණයේ නොවන විදිහට හැම තැනම ආවරණය වෙන විදිහට තථාගතයන් වහන්සේගේ මේ බුදු රැස් විහිදෙන්නේ දුනා ඒ වගේම ඒ වෙලාවේ සාන්තනායක බුදුරජාණන් වහන්සේගේ මේ බුදු රැස් වේදන ස්වභාවයේ දස දහසක් ලෝක ධාතුවේ වාසය කරන දිව්‍ය බ්‍රහ්ම නාගාදී මේ හැමදෙනාම දැකගත්තා දැනගත්තා අද තථාගතයන් වහන්සේ විශේෂ ධර්ම දේශනාවක් පවත්වන සුදානම් වනව ඇති කියලා සතුටින් නොයෙකුත් පූජා භාණ්ඩ අරගෙන ඔවුනෝන් විශේෂයෙන් තථාගතයන් වහන්සේ වැඩින් ස්ථානයට එක්කාසු වුණා තුලෝකාගුරු භාගතුන් වහන්සේ ආකාශය බලද්දී තථාගතයන් වහන්සේගේ මේ බුදු ගමනට බුදු පෙරහැරට විශේෂ ප්‍රාතිහාර්යයට හැමදාම රැස්වෙච්ච ස්වභාවය තථාගතයන් වහන්සේ දැක්කා ඒ වගේම උන්වහන්සේ විශේෂයෙන් මේ විශ්වයේ සක්මන් කරන්න මෙනෙහි කරනවා සමග දස දහසක් ලෝක ධාත්වයේ සක්වල ගල් දස දහසක් කණු වගේ පිහිටලයේ මස්තකේ ඒ සක්වල ගල් නැත්නම් මහා මේරු පර්වතයේ මුදුනේ සක්මනක් පැවෙන්නේ තුනා ඒ සක්මන විශේෂයෙන් ලස්සන වුණා ඒ කියන්නේ දස දහසක් ලෝක ධාතුව හරහට තමයි පවතින්නේ ඒ හරහට පවතින ලෝක ධාතුවේ එක සක්වලක එක මහා මේරු පර්වතයක් පවතිනවා ඉතින් දස දහහක් මහා මේරු පර්වතයේ මුදුනේ තමයි මේ සක්මන මැවෙන්නේ දුනේ තථාගතයන් වහන්සේ රුවන් සක්මනට එක්කාසුණ අනත්තය වැඩම කරන්න දුනා ඒ වැඩමීම සමග ඥාති සමාගමේ හිස් මුදුනේ දූවිලි වගුරුනවා වගේ පස් වගුරුනවා වගේ ඒ රුවන් සක්මනේ සක්මන් කරන්න දුනා ඒ සක්මන් කිරීම සමග දස දහසක් ලෝක ධාතු එක්කාසෙච්ච බ්‍රහ්මයෝ දිව්‍යෝ එවගේ මිනිස්යෝ සීපාවෝ පක්ෂි ආදී මේ හැමදෙනාම හැමදෙනාටම පේන්න ගත්තා මහා පුදුමාශ්චර්යයක් යටත් වශයෙන් චූටි කූඹියක් පවා දෙවියන්ට බ්‍රහ්මයන්ට පේන්නේ දුනා ඒක තථාගතයන් වහන්සේ අදිෂ්ඨානේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානේ අනුව ඒ නිරේ ගිනි නිවිලා යට මහා නිරේ මල් පිපෙද්දී සුවඳවත් වෙමින් අතිශයින් ප්‍රමුදිත භාවයට ප්‍රභාස්වර භාවයට නිවිච්ච භාවයට පත්වනා සමගම ඒ නිරේ ඉපදෙච්ච නිර සත්ත්ව හැමදෙනාම දොහොත් මුදුනේ තබාගෙන තථාගතයන් වහන්සේට වැඳ වැඳ හඬ හඬ ආරාධනා කරා අනේ තුලෝකාගුරු බුදුරජාණනි ඔය සක්මනෙන් නම් බහින්න එපා මේ නිරේ ගිනි නිවුනේ වහන්සේ මේ සක්මනට නැගීම සමගමයි මේ සක්මනේ බැසීම සමග නැවත මේ නිරේ ගිනි දැල්වේවි එනිසා වාස බොහෝ දවසක් අපි දුක් විඳ වාසය කරද්දී අපට සැනසීම ලැබලා දුන්නා ඔය සක්මනේ ඉවත් වෙන්න එපා කියලා හඬ හඬ වැඳගෙන මේ බුදු සිරිය විඳ ගන්න දුනා ඔයත් අහලා ඇති තුලෝකාගුරු භාගතුන් වහන්සේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රසිද්ධ ගීතයක් තියෙනවා ඒ තමයි අතීතයේ අපි බුදුන් දකින්නේ නැති හැබැයි බණ අහන්න පිම්මදි වෙන්නේ නැති ඉතින් ඒක එහෙමමයි අතීතයේ නිරේ ඉන්න නිර්සත්තු පව මොහතක තථාගතයන් වහන්සේ අදිෂ්ඨානයේ පරිදි යමාමා ප්‍රාත්‍යහාරයේ ඥාති සමාගම ඉස්සරහා හිලිපෙලි කරද්දි දක්වද්දි විශේෂයෙන් දක්වද්දි නිරේ හැමගින්නක්ම නිවුණා දස දහසක් ලෝක ධාතුවේ හැමදෙනාම හැමදෙනාටම පිනුණා දෙවියෝ මෙච්චර උසයි මෙච්චර කෙස් වෙවිලා තියෙනවා මේ ස්වභාවයෙන් සමන්නාගතයි නේද කියලා මිනිස්සු එදා දිව්‍යංගේ ස්වභාවය දැකගත්තා දිව්‍යංගේ හැම හැඩයක්ම හරියට සිතේමක් සිතියන් කළා වගේ අහසේ තරු සිතියම රාත්‍රී කාලේ පෙනෙනවා වගේ මේ මිනිස්සුන්ට මනාව දිව්‍ය පෙවුණා ඒ වගේම බ්‍රහ්ම පෙවුණා ඉතින් ඒ වෙලාවේ තුලෝකාගුරු සාන්තනායක බුදුරජාණන් වහන්සේ තේජෝ සමාපත්තියට සමවැදෙනවා ඒ තේජෝ කසන සමාපත්තියට සමවැදෙනවා සමග මුළු සක්වලම දුන් දම දම හතර වටින් ගිනි ගන්න පටන් ගත්තා හැබැයි ඒ
ගිනි ගැනීම මකුළු දැලකටවත් හානියක් සිදු වුණේ නැහැ. ඒ වගේම එතනින් පස්සේ දසදහසක් සක්වලම ඒකාලෝක කරමින් ජලයෙන් පුරවමින් තුලෝකාග්‍රහ සාන්තනායක බුදුරජාණන් වහන්සේ දිය කඳ පිට කරන්න දුනා. ඒ වගේම තමන් වහන්සේගේ දකුණු උරේ හිසෙන් ගිනි කඳත් පිට වෙද්දී වම් උරේ හිසෙන් ජලය පිට වෙනවා. ඒ වගේම වම් උරේ හිසෙන් දිය කඳක් බැසගෙන යද්දී දකුණු උරේ හිසෙන් ගිනි කඳක් බැසගෙන යනවා. ඒ වගේම නැවත දකුණු කන් සිඳුරෙන් ගිනි කඳක් නැගෙද්දී වම් කන් සිඳුරෙන් දිය කඳක් බැසගෙන යනවා. මේ ගිනි සහ දිය කඳ එකවර මේ විදිහට බැසගෙන යන ස්වභාවය මනුස්සය දැක ගන්න එතුණා. තමන් වහන්සේගේ දකුණු නාසිකා සිඳුරෙන් ගිනි කඳ බැසගෙන යද්දී වම් නාසිකා සිඳුරෙන් දිය කඳ බැසගෙන යනවා. ඒ වගේම ගිනි කඳ නැගෙන තැනින් දිය කඳ බැහැගෙන යනවා. දිය නැගෙන තැනින් ගින්න බැහැගෙන යනවා. මේ ගිනි නැගෙන තැනින් දිය බැස යාමද දිය බැස යන තැනින් ගිනි කඳ නැගීමද ඇඟිලි පහකින් ජලයේද ඇඟිලි පහකින් ගින්නද මේ විදියට විශේෂයෙන් ප්‍රාතිහාර්ය දක්වන්නේ දුනා. සාත්‍යනායක බුදුරජාණන් වහන්සේගේ දෙපා වල ඇඟිලි 10කින් ගිනි කඳ බැසගෙන යද්දී නැවත ජල කඳ නැගීගෙන එනවා. මේ විදිය 300ක් සන්ධි වලින් ජල ධාරා ගිනි ධාරා වෙන වෙනම පිට වෙද්දී තුලෝකාග්‍රහ භාගතුන් වහන්සේගේ 99000 රෝමයන් අතර සමහර රෝමියන්ගෙන් ගිනි ධාරා පිට වෙද්දී සමහර රෝමියන්ගෙන් ජල ධාරා පිට වෙන්නේ දුනා. ඒකට හේතුව තමයි තථාගතයන් වහන්සේ මේ මනුස්ස ලෝකේ පිළිසිඳගත්තේ මෛත්‍රී පූර්ව භාග මහා විපාක සිතින්. එසියුම් භවංග චිත්තයක් තියෙන්නේ. එසියුම් භවංග චිත්තය ෂණේකින් ෂණේකින් සමාපත්තිය වලට සමවැදෙන්න පුළුවන්. මේ විශේෂයෙන් වේගයෙන් සමාපත්තිය වලට සමවැදෙන නිසා යමක යමක වශයෙන් සමාපත්තිය වලට සමවැදෙන නිසා යමාමා ප්‍රාත්‍යාරය කියලා හඳුන්වන්නේ දනවා. ඉතින් මේ විදිහට තුලෝකාග්‍රහ භාග්‍යතුන් වහන්සේ තේජෝ සමාපත්තියට ආපෝ සමාපත්තියට ෂණේකින් ෂණේකින් සමවැදීම සමග උන්වහන්සේ මේ යමාමා ප්‍රාත්‍යාරය පවත්වන්නේ දනවා. ඒ වගේම නීල කසන සමාපත්තියට සමවැදෙන නිල් පාට ආලෝකයේ විදවන්නේ දුනා. ඒ වගේම පීත සමාපත්තියට සමවැදලා රන්වන් පාට ආලෝකයේ විදවන්නේ දුනා. ඒ වගේම ඕදාත කසන සමාපත්තියට සමවැදලා සුදු බුදු රැස් විදවන්නේ දුනා. ඒ වගේ වෙන වෙනම උන්වහන්සේ හැම කසිනයකටම සමවැදලා කසින ආලෝකයේ මුළු විශ්වයම ආලෝකමත් කරන්නේ දුනා. ඉතින් එදා දවසේ ලෝකාගුරු භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් නික්මෙච්ච ජල ධාරාවෙන් ඒ දසදහසක් සක්වල පුරාවට කැමතිනම් ඒ කැමති කෙනා තෙමෙනවා. ඒ වගේ බිම හැම තැනම තෙමීමට ලක් වුණා. ඒ වගේම තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේගේ ධම්මසේත්‍රයේ වෙන ඒ මහ පොළවේ හැම පසක්ම තථාගතයන් වහන්සේගේ මේ ආපෝ සමාපත්තියට නැත්තම් ජල ධාරාවෙන් විහිදෙච්ච ජලයෙන් තෙමිච්ච බව ධර්මයෙන් සඳහන් වෙනවා. ඒ වගේම දසදහසක් සක්වල විශේෂයෙන් බුර බුරා නගින ගිනි කඳෙන් එක මකුළු දැලකටවත් හානියක් සිදු වුණේ නැහැ. මේ වගේ කිසි කෙනෙක්ට කියන්න බැරි, වචනේට නගන්න බැරි, කිසිම කෙනෙක්ට හඳුන්වන්න බැරි විශේෂ යමක මහා ප්‍රාත්‍යහාරයේ මුළු විශ්වයම විස්මයට පත් කරමින් තථාගතයන්ව සිසුදු කරමින් සක්මන් කරන්න දුනා. ඒ වගේම ඒ සක්මන් කරන වෙලාවේ දසදහසක් සක්වන මුළුල්ලේ දිව්‍ය බ්‍රහ්මෝ සක්මණින් එක ඇලයක සේසත්ගෙන හිටගත්තා. ඒ වගේම දසදහසක් සක්වල සක්‍ර සමාගම ජයසේසත් දරාගෙන එක පැත්තකින් වාසය කරන්න දුනා. ඒ වගේම සෝයාමයෝ චාමර නැත්තම් වටාතුලින් පවන්සලන්න දුනා. ඒ වගේම සන්තුෂිත දෙවලෝ වාසයකන අධිපති දිවවරු මේ මණික් තල් වටකින් පවන්සලන්නේ දුනා. සෙසු දෙවියෝ හැමදෙනාම මල් වර්ෂාවක් වස්වන්නේ දුනා. ඉතින් මේ විදිහට තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ සක්මනේ සක්මන් කරද්දී හැම දෙවියන්ගේ හැම බ්‍රහ්මයන්ගේ විශේෂ පූජා විඳගෙන සියලු දෙනාට තමන් වහන්සේ පෙනෙන විදිහට සක්මන් කරන්නේ දුනා. ඉතින් උන්වහන්සේ සක්මනේ විශේෂ ශරීරයක් මවාගත්තේ නැහැ.
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ චන්ද්‍රපමාවේ කියන සඳ මඩල හැම දනාටම පැහැදිලිව පිරිසුදුව පේනවනේ මේ චන්ද්‍රපමාවෙන් තමයි සක්මන් කරන්න දුනේ හැම දනාටම මේ මිනිස්සුන්ට තමා ගෑස් පියා ගන්න පව අමතක වුණා තමා ගෑස් පියා ගත්තේ නැහැ හැම දනාම දැස් විවර කරගෙනමයි මේ හැම ප්‍රාතිහාරයක්ම බලන්න දුනේ මේ විදිහට මේ සක්මන් මළුවේ තුලෝකාග්‍රව භාගතුන් වහන්සේ සක්මන් කරද්දී ඒ ප්‍රාතිහාරය දැක ගන්න ඒ හැම දනාට මේ වෙලාවේ දැනුණා අනේ මේ ඇස් දෙක මදි නේද තවත් ඇස් තියෙනවා නම් කොච්චර වටිනවද කියලා හිතෙද්දී නැවත පූර්ණ චන්ද්‍ර මණ්ඩලයක් අහසට පැන නැංගා වගේ දෙවන කපුරුකක් පැන නැංගා වගේ දෙවන සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඒ සක්මනේ නිර්මිත වුණා දස දහසක් සක්වල සත්වෝම මෙනේ කරන්න දුනා මේ බලන්න මේත මොහොතකට මැත්තේ එක සාන්තනායක බුදුරජාණන් වහන්සේ නමක් නේද වැඩ සිටියේ දැන් මේ බලන්නකො තුලෝකාගුරු භාගතුන් වහන්සේ දනමක් වැඩම කරන්න දුනා නේද ඉතින් එක තථාගතයන් වහන්සේ නමක් සක්මන් කරන්න දුනා ඒ සක්මන් කරන තුලෝකාගුරු භාගතුන් වහන්සේ ඉදිරියේ තවත් තථාගතයන් වහන්සේ වැඩ ඉන්නේ දුනා ඒ වගේම වැඩ ඉන්න තථාගතයන් වහන්සේ නැවත සක්මන් කරද්දී සමහර වෙලාවට දෙදනාම සක්මනේ එක තැනකදී සම්මුඛ වෙනවා ඒ සම්මුඛ වීමත් සමග තථාගතයන් වහන්සේ දෙදනාම ඔවුනොවුන්ට ගරු කරලා ඔවුනොවුන් එතනින් ඉවත් වෙලා සක්මන් කරන්න දුනා ඉතින් මේ විදියට සක්මන් කරද්දී නැත්තම් කිසි කෙනෙක්ට මෙනෙහි කරන්න බැරි වුණා මේ තමයි නිර්මිත තථාගතයන් වහන්සේ මේ තමයි අපගේ සාන්තනායක බුදුරජාණන් වහන්සේ කියලා ඒ වෙලාවේ ඒක දන්න දකින්න ඒක අවබෝධ කරගන්න සමර්ථ දෙවියන් සහිත මරුන් සහිත දෙවි බමුන් සහිත මේ සත්ත්ව ප්‍රජාව තුළ ඒකදු සත්‍යකත් වාසය කරන්න යදුනෙත් නැහැ ඉතින් මේ විදියට හරියට සූර්ය මණ්ඩල දෙකක් එක තැන පෑවුවා වගේ එහෙමත් නැතිනම් චන්ද්‍ර මණ්ඩල දෙකක් එක තැන පීටියා වගේ තුලෝකාග්‍රව භාගතුන් වහන්සේ දෙනමක් සක්විත රජවරු දෙපළක් එක මොහොතේ එක තැන හිටියා වගේ විසාන්තනායක බුදුරජාණන් වහන්සේ දෙපළ එකම සක්මනක සක්මන් කරන්න දුනා. ඉතින් සමහර වෙලාවට එක තථාගතයන් වහන්සේ නමක් ප්‍රශ්න අහනවා. ඔයත්ෝ අහලා ඇති කලහ විවාද සූත්‍රේ. ඉතින් අනේ වගේ සූත්‍ර මේ වෙලාවේ තමයි නිර්මාණය වෙන්නේ. මේ සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න දුනේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ නිර්මිත බුදු කෙනෙක් මවාගෙන ඒ භාග්‍යතුන් වහන්සේ බුද්ධ විචේත අන්තර්ගත ප්‍රශ්න විමසද්දී අනිත් තථාගතයන් වහන්සේ ඒ බුද්ධ විචේත අන්තර්ගත ඒ විසඳීම් සිදු කරන්න දුනා ඒව ශ්‍රාවකයන්ට තේරුම් ගන්න බැරි මට්ටමේ විමසීම් විසඳීම් සිදු කරන්න දුනා ඉතින් එක තථාගතයන් වහන්සේ නමක් ප්‍රශ්නයක් අහද්දී අනිත් තථාගතයන් වහන්සේ ඒ ප්‍රශ්න විසර්ජනය කරනවා ඒ තථාගතයන් වහන්සේ දෙනමම එකම උස තියෙනවා ඒ වගේම එකම මහතයි ඒ වගේම එකම ශරීර ප්‍රභාවයෙන් සමන්නාගතයි එක්වෙනි වූ සද්ධාරණ ගණ බුද්ධ රශ්මිමාලා විහිදෙද්දි එකම අෂ්ටාංග සමූපයට බ්‍රහ්ම ස්වරයෙන් තමයි ප්‍රශ්න අහන්නේ එකම බ්‍රහ්ම ස්වරයකින් තමයි ප්‍රශ්න විසඳන්නේ ඉතින් මේ විදිහට විශේෂ ප්‍රත්‍යහාරයක් දැක්ක දෙවියෙක්ව බ්‍රහ්මෙක්වත් මේ තුලෝක ධාතුවේ හිටියේ නැහැ. ඒ වගේම නැවත තුලෝකාගුරු සාන්තනායක බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධ වේශයෙන් දස දහසක් සක්වල මුළුල්ලෙහි විශේෂ ප්‍රාතිහාරයක් පාන්නේ දුනා. ඒ ප්‍රාතිහාරයට මේ මුළු විශ්වය මදි වුණා. මේ ලෝක ධාතුව මදි වුණා. ඒවට උපමා කරන්න, උපමා කියන්න, උපමා ලියන්න ශ්‍රාවක ඝන පිරිසට ක්‍රමයක් නැහැ. ඉතින් මේ විදියට ආශ්චර්ය වුණ අද්භූත වූ විශ්මය ධනවන අසද්දෘශ වුණ අනුපමේය වූ අප්‍රමාණ ප්‍රාතිහාරයේ බුදු ශ්‍රී දක්වමින් රුවන් සක්මනේ පෙන්නමින් තථාගතයන් වහන්සේ සක්මන් කරද්දී ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ රජගහ නගරේ ගිජ්ජකූට පර්වතයේ තමයි වාසය කරන්නේ දුනේ ඉතින් ඒ වෙලාවේ මේ හැම ප්‍රාතිහාරයක්ම මේ ධර්මසේනාධිපතින් වහන්සේ විශේෂයෙන් දැකගත්තා. උන්වහන්සේලාටවත් හිතාගන්න බැරි මේ විශේෂ ප්‍රාතිහාරයේ
ආචාර්ය වූ ස්වභාවය දැකලා අත තථාගතයන් වහන්සේ මේ විශ්වයට දැනෙන හැඟෙන වැටහෙන කෙනෙක්ට නිමා කරන්න බැරි හිතා ගන්න බැරි විශේෂ ප්‍රාත්‍යහාරයක් පෙන්වන්න ලැබුණා. ඉතින් මම උපේක්ෂා වෙන්න හොඳ නැහැ. මම මේ ස්ථානයට යන්න ඕන. තුලෝකාග්‍රහ භාගතුන් වහන්සේ හැරෙනකොට මේ විශ්වයේ ප්‍රඥාවන්තම තැනත් අපිනේ. එහෙමනම් අපි තථාගතයන් වහන්සේ ළඟට ගිහිල්ලා යම් කතාවක පීඨන්නේ මැනවී කියලා රහතන් වහන්සේ 500 දෙනාම කැනවාගෙන ඇවත්නි අපි හැමදෙනාම තුලෝකාග්‍රහ ශාන්ත නායක බුදුරජාණන් වහන්සේ ළඟට වැඩමවමු කියලා තථාගතයන් වහන්සේ දකින්න දස දහසක් ලෝක ධාතුයේ හැමදෙනාටම තමන් වහන්සේ පෙනේවා සියලු සත්ව මා දකීවායි අදිෂ්ඨාන කරලා රුවන් සක්මන කරා ගමන් කරන්න දුනා. ඉතේ රුවන් සක්මන කරා ගමන් කිරීමත් සමග සරුවත් මහ රහතන් වහන්සේගේ වඩින ශ්‍රී ස්වභාවය දැකලා ඒ දෙවි දේවතාව මෙනෙහි කරන්න දුනා. දැන් මොහොතකට පෙර එක තථාගතයන් වහන්සේ නමක් වැඩ හිටියා. ඒ තථාගතයන් වහන්සේ නැවත බුදුරු දෙදෙනෙක් වුණානේ. ඉතින් ඔන්න තවත් බුදුරජාණන් වහන්සේ නමක් වැඩිනවා නේද? අපි ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රියාව බලමු කියලා මේ සරුවත් මහ රහතන් වහන්සේත් තථාගතයන් වහන්සේ වගේම ස්වභාවයෙන් සමානාගතයි කියලා මෙනෙහි කරන්න දුනා. ඉතින් එහෙම මෙනෙහි කරලා බලද්දි නැවත ඒ සරුවත් මහ රහතන් වහන්සේගේ පිටිපස්සේ වඩින 500ක් රහතන් වහන්සේ දැකලා ඉතින් මේ බුදුරජාණන් වහන්සේලා 3 දෙනෙක් නෙවෙයි 500ක් බුදුවරු වෙන වෙනම මේ ස්ථානෙට පැමිණුණා නේද කියලා නැවත මෙනෙහි කරන්න දුනා. ඉතින් මේ හැමදෙනාම අර සරුවත් මහ රහතන් වහන්සේ ඒ වගේම මේ 500ක් භික්ෂුන් වහන්සේ අහසේ ගමන් කරද්දී තථාගතයන් වහන්සේ සක්මනේ ඉඳමින් මේ බුදු රැස් විහිදුවද්දී හැමදෙනාම බුද්ධ රශ්මිය බුදුවරු විදියට දැක්කාට බුදුවරු විදියට දැකගත්තාට නැවත මේ හැමදෙනාම තේරුම් ගත්තා. ඉතින් මේ විදිහේ මේ සරුවත් මහ රහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේ පිරිවරාගෙන රුවන් සක්මන කෙළවර තථාගතයන් වහන්සේට දොහොත් මුදුනේ තබාගෙන වන්දනමාන කරමින් විමසන්නේ දුනා කදිසෝ තේ මහා වීර අබිනීහාරෝ නරුත්තම නැත්තං ස්වාමිනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මේ මට වඩා පුණ්‍යවන්ත කෙනෙක් නැහැ මට වඩා වාසනාවන්ත කෙනෙක් නැහැ ඒ තමයි බෝවහන්සේ වැනි නිර්වාණය බෙදා දෙන මව් කෙනෙක් අපි ලබා ගත්තා බෝවහන්සේ වැනි සසර දුකට පිහිට වුණ පිය කෙනෙක් අපි ලබා ගත්තා බෝවහන්සේ වැනි සියල්ල පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත් ගුරුවරයෙක් අපි ලබා ගත්තා බෝවහන්සේ වැනි ධර්ම නිදානයක් අපි සාසත් කරගත්තා බෝවහන්සේ වැනි සිතු සිතු ප්‍රශ්න විසඳා දෙන රුවන්ගයක් අපි ලබා ගන්න සමර්ථ වුණා බෝවහන්සේ වැනි කෙලස් නැමැති දුක් නසන දිව්‍ය මෞෂධයක් දිව්‍ය ඖෂධයක් අපි ලබා ගන්න සමර්ථ වුණා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝවහන්සේ ශ්‍රේෂ්ඨයි බෝවහන්සේ උත්තමයි අද මේ මුළු මහත් විශ්වයම චූටි පැලක් වගේ වහන්සේට මේ ලෝකයේ මති මේ දස දහසක් ලෝක ධාතුම මති වහන්සේගේ විශේෂ යමක මහා ප්‍රාත්‍යාරය ඉස්සරහා මේ හරියට අඩි 4-4 කාමරයක් වගේ උනා මේ දස දහසක් ලෝක ධාතුම. ඉතින් මේ ඔයත් ඔච්චන විශ්ව ගම්මානේ කියලා තාක්ෂණයේ දියුණු නිසා ඉතින් අතීතයේ ඒක සරුවත් මහ රහතන් වහන්සේ තුලෝකාග්‍රහ භාගතුන් වහන්සේට හෙළිපෙළි කරන්න දුනා. ස්වාමිනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වහන්සේගේ රූප දර්ශනයේට දෙවි දේවතාවුන්ගේ ඇස් මදි වෙලානේ තථාගතයන් වහන්සේ රූපේ බොහොමයි. ඒ වගේම වහන්සේගේ දේශනාවට මේ දස දහසක් ලෝක ධාත්වයේ හැමදෙනාගේ දෙසම මදි අද වහන්සේ කෙරෙහි පවතන මේ බුද්ධාලම්බන ප්‍රීතිය මහා වර්ෂාවක් විදියට ලෝවැසයන්ගේ සිත් තෙත් කරන්න දුනා. මේ ලෝක ධාතුයේ තියෙන හැම වැස්සක්ම මදි අද වහන්සේ කෙරෙහි ඇතිවෙච්ච මේ
श्रद्धा वैस सत्वयंगे हिते जनते वेच्च मे प्रीति निमिति वर्षाव एक्कासुनोत मे विषय पुरावट वहिन मे हेम वैस्सकम दिये बिंदु मदि वेला आवे ए वगेम मे प्रीति मे विषय हटगत दवसे इंदला मे मोहत दक्वाम समस्त सत्त प्रजावम यम प्रीत्यक विंदगत्ताद यम प्रीत्यक हिते जनते करगत्ताद ए हेम प्रीत्य मे कासु कलत अद दवसे मिसत्तो अति करगत्त प्रीत्येट लकुनक्क तबन्न बै ए हेम प्रीत्यक्म परदवमि अभिभावने करमि यातपत् करमि अद हेमदना प्रीत्येट पत्तुना इतिं मे विधियेट अपि हेमदनाम सतुलु करन्न अपि हेमदनाम प्रीतिं प्रमुदित करन्न अपि हेमदनाम कं संतर्पणे करन्न अपि हेमदनागेम एस देक संतर्पणे करन्न मे विशेष बुद्ध सिरियावा विशेष लसन लसन उपहांसे अतीते मुनो सिदुकर लबागते अतीते मुखाद सिदुकर खरमे कोहमद मे आश्चर्य पीठने महानवने के दक्ष विधियट वेदाकोलते वैत्न कुहिंदोक पुरुदूनी कवदोक इगन गे कोहमद वैमेक करा अन्य विद्यट सरोत महाराथान वहांसे बुद्रयानन वहांसे मिमसाने दुना स्वामीनी मे विशेष अतिकरगत्ते कोहमद मे विद्यट पुलुवंद मे विश्वय सतुलु करन्न मे विद्यट पुलुवंद मे विश्वय एकम जलधारावकिन नामन्न मुलु विश्वयम एकम गिनी धारावकिन आलोक करन्न मेव कोहमद पुरुदु उने कियला मिमसाने दुना इते ए वेलावे मे धर्म सेनाधिपति सरोत महाराथान वहांसेगे मे वचन हाफु तथागतान अनुहांसे हिमनां अदमे स्थाने दी बुद्ध वंश देशना सिद्ध करनवा कियला ए अतीत बुद्ध वंश देशना करने दना सारी पुत्ते अतीते यटगिय दवस सारा संख्ये कल्पलक्ष्य इक्मगिय काले दी एक कल्पेक तन्हंकर मेदंकर सरणंकर दीपंकर कियला बुद्ध दिवाकरयो हतर नमक्म लोके पालुना इतनी पासे असंख्य कल्पयक पुरावट बुद्ध शून्यव ये खालयक प्रवते निदुना इतनी पासे कल्पयक कोन्नंज कियला तलोका गुरु सांतनयक बुद्रजानन वहांसे नमक की पुदुना एं असंख्य कल्पगिय खल मंगल सुमन रेवत शोभित कियला सांतनयक बुद्रजानन वहांसे हतर नमक की पुदुना इतनी पासे असंख्य कल्पगियाट पासे अनोम दस्य पदम नारद कियन मिसारवच्चान वहांसे तुंदनाम उपत्तला बेसिदुकर गांडे दोना इतनी पासे असंख्य कल्पय अज्ञात पासे में महाभद्र कल्पयट लक्ष्य कल्पयट ऐतातीते पिवमुतरा कियन सांतनायक बुद्रजानन वहांसे उपत्तला बेसिदुकर गत्ता इति वयत्त तेर तेरी गाता हद्दि कल्प लक्ष्य पारमी धर्म संपूर्ण करन अवश्यई असु महा श्रावक घन पिरिसट एक्कासु वेन्न ඒ කල්ප ලක්ෂයකට ඇතීතී පහළ වුණ පියමුතුරා කියන සාන්තනායක බුදුරජාණන් වහන්සේගෙන් තමයි හැම ශ්‍රාවකෙක්ම පින් පුරාගෙන විරණ ප්‍රතුන් ලබාගෙන තියෙන්නේ. ඉතින් එතනින් පස්සේ කල්ප 170,000 ක් ගියාට පස්සේ සුමේද සුජාත කියන මේ සරුවච්චන් වහන්සේලාගේ උප්පත්ති ලාභය සිදු වුණා. එතනින් පස්සේ 29,892 ක් කල්ප ගියාට පස්සේ अनोम दासी धम दासी कियन तुलोका गुरु भागतुन वहांसेला पहल उना इतनी पासे बुद्ध शून्य कल्प विषय हतरा गत उना इट पासे कल्प अनुवकर पमन पासे सिद्धार्थ केन सांतनायक बुद्रजानन वहांसे उपत्तला बेसे दुना इतनी पासे बुद्ध शून्य वो एक कल्प अज्ञा एक कल्प गे उना अट पासे तिस पुस्स केन सर्वच्चान वहांसे जनमगे उपत्तला बेसे दुकर गत्ता इतनी पास कल्प देखा गियन अनु एक कल्पेकटातीते विपस्से के सांतनायक बुद्रजानन वहांसे इपधुना इतनी पास बुद्ध शून्य कल्प पनस नवय गतुना ये पनस नवय गतुनाट पास तिस्सेक्विनी कल्पे दी सिकी वेसभू के सर्वाचान वहांसे दिनमगे उपत्तलाभे सदुकर गत्ता इतनी पास मे महाभद्र कल्पे ही काकुसंद कोणागमन काश्यप
කියන මේ සාන්තනායක බුදුරජාණන් වහන්සේ තුන් නම ඉපදුනා. දැන් මේ හතරවෙනි ගෞතම සාන්තනායක බුදුරජාණන් වහන්සේ බුදු වීම සිද්ධ වුණා. මතු මෛත්‍රී කියන තථාගතයන් වහන්සේ මේ මහා භද්‍ර කල්පේ උප්පත්ති ලාභේ සිදු කර ගන්නවා කියලා මේ විදිහට මේ තථාගතයන් වහන්සේ පහළ වීම ගැනත් ඒ වගේම සරුවත් මහ රහතන් වහන්සේට දනුන් දෙන සාරිපුත්තේ ඒ දීපංකර ආදී සියලුම සරුවච්චන් වහන්සේ කරා නොරදවාම ළඟට ගිහිල්ලා ඒ තථාගතයන් වහන්සේ බුදු පාමුල විවරණ පැතුම් ලබාගෙන පින් පුරාගෙන පාරමී පුරාගෙන මේ බුදු ගමන අපේ නේදුණයිති අතීතේ ඉස්රී එෆ්එම් ගුවන්විදුලි ඔස්සේම මේ ගැන අපි අතීත කතාව තුළ විශේෂ විස්තරයක් මේ පින්තුන්ට හෙලිපෙලි කරන්න දුනා. ඒ විවරණ පැතුම් ලබාගත් මනෝ ප්‍රනිදාන වාග් ප්‍රනිදාන මහා ප්‍රනිදාන හතා සංකේය නමා සංකේය ඒ වගේම සාරා සංකේය විෂා සංකේය කල්පලක්ෂය සහ බුදෝරුන්ගේ නම් සහිතව ඔයත් නැවත ඒ කාරණා මෙනෙහි කරගන්න. ඉතින් මේ සරුවත් මහ රහතන් වහන්සේට දනුන් දෙනවා ලෞතර බුදු භවණං එහෙම ලේසියෙන් සාසත් කරගන්න පුළුවන්කමක් නැහැ. යම්සේ ලක්ෂ ගණන් මහා ගංගාවල ජලය මහා මුහුදට අවකාශයක් නොදීම කොච්චරවත් එක්කාස වෙනවා. ඒ කොපමණ එක්කාස වුණත් මහා සමුද්‍රය පුරවන්න බෑ. මේ මහා සමුද්‍රය උතුරවන්න බෑ. කාපයක් මුළුල්ලේ වහින මහා වර්ෂාවකින් මේ මහා සමුද්‍රය පුරවන්න බෑ. අන්නේ වගේ තමයි මේ බුදු බව පිණිස කොච්චර පාරමී පිරුවත් මොන දේවල් එක්කාසු කරත් පුරවා ගන්න බෑ. පාරමිතාව කොච්චර පිරලා පිරලා කොච්චර එක්කාසු වුණත් මේ මහා සමුද්‍රේ පිරෙන්නේ වගේ නැවත 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 පින් පුරා ගන්න අවශ්‍යයි. ඉතින් ඒ දීපංකරාදී සියලුම සර්වඥන් වහන්සේ දැක කරන ලද කුසල් නැමැති මහා ගංගා සමූහයත් පාරමී නැමැති මහා මුහුද පුරවමේ සාරා සංකේය කාපලක්ෂය පුරාවට බුද්ධ රාජ්‍ය සාසක් කරගැනීමේ පාරමී කියන මහා මුහුද පුරවලා උතුරවන්නේ දුනා. ඉතින් එහෙම උතුරවලා කැමැති පරිදි ධ්‍යානසෝයෙන් නිවන් කෙලි ක්‍රීඩා කරන්න පටන් ගත්තා කියලා තථාගතයන් වහන්සේ මේ බුද්ධ දේශනාව ගෙනහැර දක්වන්නේ දුනා. ඒක විසිතුරු දේශනාවක්. ඉතින් මේ විදිහට තථාගතයන් වහන්සේ මේ බුදු භවක තියෙන අමාරු ස්වභාවයත් මේ බුදු ශ්‍රියාවක තියෙන විස්තුරු ස්වභාවයත් එකින් එක හරියට මුතු පෙලක් එක පේලියකට හුයකට අමුණනවා වගේ ගෙනහැර දක්වද්දී උදෙසද්දී හෙලිපෙහෙලි කරද්දී නැවත නැවත දේශනා කරද්දී දේශනාවේ කෙලවර අසංකේයයක් දෙවියෝ සෝවාන් වුණා, අසංකේයයක් දේව සමාගම සකෘදාගාමි වුණා, අසංකේයයක් දේව සමාගම අනාගාමිත්වයේ සාසත් කරගන්නේ දුනා, අසංකේයයක් දේව සමාගම කෙලලක්ෂ්‍ය දිව්‍ය බ්‍රහ්මෝ අමා මහ නිර්වාණය සාසත් කරගන්නේ දුනා. අද දවසේ අප සාන්තනායක බුදුරජාණන් වහන්සේ යමාමා ප්‍රාත්‍යහාරය පාන්නේ දෙච්ච ස්වභාවයේ දැනකියාගත් අපි හැමදෙනාට මේ ශ්‍රද්ධාව මේ ප්‍රමුදිත භාවය තථාගතයන් වහන්සේ කිරේ පවතින මේ ගරුත්වය නිවන් දකින ජාති දක්වා පවතිවා කියන ප්‍රාර්ථනාව ඇති කරගනිමු. අප හැමදෙනාටමත් හැදවඩු දෙමාපියන්ට නැනස පහදා දුන්න ගුරුතුමන් වහන්සේලාටත් හැම් සත්නටත් ලොවේ ලෝතරය වැඩ පිණිස අමා මහ නිවන් පිණිස මෙහෙතු ආසනා වේවා කියන ප්‍රාර්ථනා පිටුවා ගනිමු. පින්තුන විශේෂයෙන් සෑම බදාදා දිනකම අතිපූජ්‍ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් පිළිවෙලට සංයුත්ත නිකායේ කෝසල සංගුතේ එන ඒ පිළිවෙත් කතාව ඔයත්තොන්ට දේශනා කරනවා. ඉතින් ධර්ම කතාව ශ්‍රවණය කරන්න උත්සාහවන්ත වෙන්න දක්ෂ වික්ත ප්‍රතිබල ධර්මදර විනයකාමී සුසීල්වත් පින්වන්ත මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ විසින් බෙද බෙදා දක්වන ඒ සංයුත්ත නිකායේ කෝසල සංගුත්‍යත් ඒ මාලාවක් වශයෙන් දේශනා කිරීම මම හිතන ගුවන් විදුලි නාලිකාවක ප්‍රථම දේශනාවක් වේවි. ඒ සඳහා සදහැතියන්ගේ පින්සිට ඒ වගේම දසවන් යොමුෙත්වා කියලා අපි ආරාධනා කරනවා. හැමදාටම සම්මා සම්බුදු සරණයි.